දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබ පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 2953 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට පූර්ණ සුවය ලබා ඇති COVID රෝගීන් ගණන 2805ක්. ඒ අනුව තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 136ක් පමණයි. මේ අතර බහරින්හි රැකියාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 174 දෙනෙක්, ඉන්දියාවේ අහමදාබාද්හි සිටි ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු සහ දෝහා සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු ඊයේ මැදම රාත්‍රියේ සහ අද අලුයම මෙරටට පැමිණියා. ඕන් කඩමැක ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම PCR පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. අද වෙනකොට ඇත්තටම අද උදේ වෙනකොට රටවල් 105කින් 26500ක ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ලංකාවට පැමිණ හමාරයි. මේ 26000ක් කියන්නේ විශාල පිරිසක්. රටවල් 105ක් කියන්නේ ලෝකයේ 100ට රටවල් ලෝකයේ තියෙන රටවල් වලින් 165ක පමණ ප්‍රමාණයක්. එතකොට මේ රැගෙන ආවි ශ්‍රී ලාංකිකයෝ. දැන් අපි උදාහරණයක් ගන්නකොට සිසුන් ගෙනාවා 3000 ගාණක් රට රට වලින් රුසියාව, චීනය හැමතැනින්ම. දැන් මේ සිසුනුත් මේ ප්‍රභූයාගේ ළමයිද නැහැ. ඒතර දැන් අද වෙනකොට दुबई वलिन तुंदाहक के वित्तीनों इधर में तुंदाहा में अरे प्रभु वलुंगे काउरुद दने दम विषय दास पांसी या क्रटवाल लेकसी पना पहाकिंग गनत्तीयन वां एक हर्तव्य अभी दिगटम कर गया न जानवा මේ අතර විදේශයන් හි සිට පැමිණ රාජකීය ආයුර්වේද නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානය වූ තවත් 54 දිනක් අද උදැසන පිටව ගියා. බොහෝනේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝ වේරා ෆේස් වොෂ්